ජනාධිපතිතුමාට පුළුවන් නම් මේ නාලිකාවේ මේ ප්‍රකාශ මේ අපේ සාකච්ඡාව ලැබුම් කන් දෙනවා නම් තයිතුමගේ මාධ්‍ය අංශ වලින් රටේ අගමැතිවරණයට මම පැහැදිලිව කියනවා මේ විවිධ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. රටේ ජනතාව ඡන්දෙ දුන්නේ වැඩි කොටසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විශ්වාසය තියෙන COVID-19 වසංගතය පළවෙනි වෙනම මර්ධනය කරා. ඒක තමයි ප්‍රධානම. හැබැයි ඒකේ විශ්වාසය අද බිඳලා තිබෙනවා. දැන් හෙට අනිද්දා ගුවන්තොට පොළවල් දිනකපනේ මම දන්නේ මත්පල දුවිත කරන්නේ කටුනායකද කියලා දැනගත්තේ ලැබුණ කැන්ටින් එකේ ගුවන්තොට පොළවල් කැන්ටින් එකේ ආයතනයේ ආසාදින වෙලා තියෙනවා. පාස්කු ඉරිදා සිදුවෙච්ච ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ඉවරයි කිව්ව මම දන්නේ මොනවාක්වත් අද වෙනකොට හෙට වෙනකොට මොන තත්ත්වයටපත් වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඔබ දැක්කා මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ තවත් බෝම්බ ගෙනාපු වාහනයක් උපුරලා සාමාන්‍යයෙන් ඒ ස්කීප් එක හරි කවුරු හරි එහෙම කරනකොට ඒව නිෂ්ක්‍රීය කරනකොට අඩු ගන්න මේවා පිටිපස්සෙන් තොරතුරු වලන්නේ ඒ වාහනේ ආවේ කවුද ඒ වාහනේ මොකද වාහනෙත් එක්කම පිපිරෙන ඉතින් මේවා සැකසහිත දේවල් ඉන්දියාවට ගෙන්නගෙන ඉන්දියාවෙන් බෝම්බ පිපිරනකොට කොහොමද සිංගප්පූරුවට අපි කොතනකවත් සුදුහුණු ගන්න ගියේ නැ කණ්ඩායම පැය 24න් අය 48න් අර්ජුන ඇලෝසියස් කණෙන් අල්ලලා ගේනවා කියන්නේ අද පුරු සීනි බෝල නිකම් පුරු දේවල් දාලා රටේ ජනතාව රවට්ටනවා මේ ප්‍රශ්න වෙලක් තිබෙනවා මේක මේකට ආණ්ඩුවක් හැටියට අපි පිළිතුරු බලාපොරොත්තු වෙනවා ආයුබෝවන් සුපුරුදු ලෙසින් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපි හිතුවා දේශපාලන චරිත කිහිපයක් හඳුන්වා දෙන්න. මේ දවස්වල බොහෝ දේවල් පිළිබඳ කතා බහ කරනවා සමාජය තුළ විශේෂයෙන්ම රටේ දේශපාලන ක්‍රියාවලිය කොයි විදිහටද ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි කොරෝනා වසංගතයත් එක්ක රටේ දේශපාලනය වෙනස් විය යුතුද? ඒ වගේම හිටපු දේශපාලන පක්ෂ නායකයෝ හිටපු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතින් මේ දවස්වල මොකද කරන්නේ? ඇයි මේ කවුරුත් නිහඬව බලා සිටින්නේ? ජනාධිපතිවරයාගෙන යන වැඩපිළිවෙල පිළිබඳ වර්තමාන රජයේ වැඩපිළිවෙල පිළිබඳ විපක්ෂයේ කාර්යභාරය මේ සියල්ලම බලා සිටින හිටපු මන්ත්‍රීවරු බොහෝමයක් අපේ රටේ ඉන්නවා. බොහොම උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු රැසක්. අන්න ඒ වගේ චරිතයක් එක්ක අද විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක අපි කතා බහ කරන්නට තීරණය කළා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එතුමා අක්මීමන ආසනයට නායකත්වය දුන්න කලා. ඉන්පසු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2015 වසරේ එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. ඊට පසුව මෙවර මහමැතිවරණයේදී සමග ජන බලවේගය පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරනවා. නමුත් එතුමා පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ සිටින කාලය තුළ එතුමා කරපු කාර්යභාරය බොහෝයි. එතුමා බොහෝ කාර්යභාරයේ ඉටු කළා. විශේෂව අමාත්‍යංශ ගණනාවක අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා. අපි අද විශ්වකර්ම YouTube නාලිකාවට මේ කතා බහට ආරාධනා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාට. අයබන් හිටපු පළාත් සභා ප්‍රාදේශ සභා නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නද නැත්නම් කෙලින්ම විජේපාල හෙට්ටිආරච්චි කෙලින්ම විජේපාල හෙට්ටිආරච්චි කියලා කිව්වොත් හොඳයි කියලා හිතනවා. ඔව්. දැන් මන්ත්‍රීතුමනි දැන් මේ මොකද මේ කාලයක් අපි දැක්කේ නැහැ නාලිකාවක දැකින. එහෙම නෙමෙයි දැන් ඔබතුමා කොහොම විජේපාල හෙට්ටිආරච්චි කිව්වහම පාර්ලිමේන්තුවේ ඉස්සර අපි දකින පාර්ලිමේන්තුව හොල්ලපු කෙනෙක්. රූපවාහිනී නාලිකාවකට ගියත් ගුවන්විදුලි නාලිකාවකට ගියත් ඔබතුමා බොහොම සැර පරුෂ විදිහට ටිකක් තදින් කතා කරපු කෙනෙක්. මොකද මේ නිහඬ වෙලා බලාගෙන ඉන්නවද නැත්නම් මේ ආණ්ඩුවේ යන ක්‍රියාවලිය දිහා විමසිල්ලෙන් හොයනවද බලනවද මොකද්ද කරන්නේ මේ දවස්වල? බොහොම ස්තුතියි සුරාජ්. මම ස්තුතිවන්ත වෙනවා විශ්වකර්ම YouTube නාලිකාව. අද දේශපාලන සංවාදයක් නැත්නම් දේශපාලන වශයෙන් කරුණු කාරණා කීපයක් සඳහා මට ආරාධනය කිරීම පිළිබඳ විශේෂයෙන් මම ගමහත්ම ප්‍රමුඛ YouTube නාලිකාවේ විශ්වකර්ම වැඩසටහන මේ වන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. සුරජ් බොහොම අපූරු ප්‍රශ්නයක් ඇහුවා. මොකද මම පාර්ලිමේන්තුව තුල
පෞගිය 2015 ඉඳලා අසර 4කුත් මාස 4ක කාලයක් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු පිළිබඳ අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකයෙක් හැටියටත් ඒ වගේම නීතිය විශේෂයෙන්ම ඒ වගේ කා ඕවර්සයිට් කමිටීස් නැත්නම් අධීක්ෂණ කාර්ක සභාවල හිටපු සමාජිකයෙක් හැටියටත් විශේෂයෙන් බන්ධනාගාර අධිකරණය ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය අනිත් පැත්තේ මුදල් පිළිබඳ කාර්ක සභාව ඒකම මුදල් පිළිබඳ රාජ්‍ය ගිණුම් කාර්ක සභාව මේ වගේ විවිධ වහිතර පාර්ලිමේන්තු නියෝජනය කරපු ඉතාමත්ම සුවිශාල මෙහෙවරක් ඉෂ්ට කරන්නට ශක්තිය ලබා දීපු විවිධ වැඩපිළිවෙළවල කටයුතු කරපු කෙනෙක් හැටියටත් විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත් මහිතරව ගෙවි ගිය කාලය තුළ විශාල වැඩපිළිවෙළකට දායකත්වය ලබා දීලා මේ රටේ කාලෝචිතව ඒ වගේම දේශපාලන කර්ලිය තුළ විශේෂයෙන්ම මාධ්‍ය තුළ දේශපාලන වැඩපිළිවෙළවල තුළ සංවාද තුළ මම හිතනවා එදා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පසුව මැතිවරණයත් එක්ක අපි සමගි ජන බලවේගය වෙනුවෙන් හඬක් නගන්නට පුළුවන් අවස්ථාවක් ලබා දුන්නා. මාධ්‍යවේදී හැටියට ඔබ විවිධ අවස්ථාවලදී අපට ගැටුණ පාර්ලිමේන්තුවේ එක්කම විවිධ නාලිකා ඔස්සේ. ඇත්තටම මේ හේතුව නිසා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය තියලා දැන් ඔබ දන්නම මාස කීපයක් ගත වුණා. ඊට කලින් කොයි 19 වසංගතයත් එක්ක අපේ සියලු මැතිවරණ වැඩ රාජකාරී එවැගේම විවිධ දේශපාලන කටයුතු ඇහිරිලා තිබුණේ හුදෙකලා වෙලා තිබුණේ නැත්තම් නිරෝධායන වෙලා තිබුණා. ඒ වගේ අවස්ථාවන් වලදී අපි පොඩ්ඩක් නිහඬව හිටියා. මේ ආණ්ඩුව බලයටපත් වෙන්නට කලින් රටේ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම ලොකු ඉල්ලීමක් කළ මේ රටේ පාර්ලිමේන්තු බලය තමන්ට දෙන්න කියලා 3/2 බලයක්. ඒ වගේම 69 ලක්ෂය වදි කියලා. ඒ විතරක් නෙමෙයි 3/2 බලය අරගත්තට පස්සේ දුව මට විවස්ථාව සංශෝධනයක් නැත්නම් ඕන 20 සංශෝධනය 20 සංශෝධනය නැතුව මට වැඩ කරන්න බෑ කියලා කටයුතු කරා. අනේ රටේ 69 ලක්ෂයක් ජනතාව කලින් ජනාධිපති දුරය සඳහාත් 68 ලක්ෂයක් ජනතාව පාර්ලිමේන්තු ප්‍රතිවරණයේදී අගමැති ඇතුළු තමන්ගේ සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායම බලයට පත් කරන්නටත් විශාල වශයෙන් කටයුතු කරපු වෙලාවක අපි විරුද්ධ පක්ෂය හැටියට පරාජිතයින් හැටියට අපි ටිකක් නිහඬව බලාගෙන හිටියා මේ රට යන අත කොයි ආකාරයට. දැන් බලාගෙන හිටියා කොවිඩ් 19 වසංගතයම රට ලොක්ඩවුන් වුණා මාස කීපයක්. ඊළඟට විවිධ මං හිතනවා පැලස්තර දාන්න කටයුතු කරා. අපි දැක්ක පළවෙනි රැල්ල යම්කිසි විදියකින් මර්ධනයක් වුණා. නමුත් දෙවෙනි රැල්ල පහුගිය මාසෙ ඉඳලා මේ රටේ ඉතාමත් දැඩි ලෙස ආසාදනය වූවන් සංඛ්‍යාව වැඩි වෙලා අද මං හිතනවා 39,000 ඉක්ම වෙන යන වෙලාවක්. මරණ සංඛ්‍යාව 185ක තත්ත්වයකට අද පත් වෙලා තියෙන වෙලාවක අප ඉතාමත්ම මං හිතනවා දැස් දල්ලා බලාගෙන හිටනවා මේ ආණ්ඩුව කරන්නේ මොකද්ද කියලා. අයවැය සම්මත කළ දුන්න 3/2 බලේ දැන් ආණ්ඩුවට වැඩ කරන්න පුළුවන් හයියක් තියෙනවා. ඒ දවස්වල කිව්ව අපට මුදල් ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට අනුමත නැහැ කියලා. දැන් අපි බලාගෙන හිටිය පහුගිය දවස් කීපය මාස කීපය මේ ආණ්ඩුව යන්නේ නැත්තම් මේ ආණ්ඩුව මොකාටද එන්නේ කියලා. නමුත් අද වෙනකොට මම කනගාටු වෙනවා විශේෂයෙන් ආණ්ඩුවක විවිධ හැලහැප්පිලි මැද හිටපු පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට විශාල වැඩ කොටසක් මේ රටට දායාද කරන්න මහන්සි වෙච්ච කෙනෙක් හැටියට. නමුත් ආණ්ඩුව ඉතාමත් අසාර්ථක තත්ත්වයක පසු කරමින් යනවා කියන එක පැහැදිලිවම හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට ජනතා නියෝජිතයෙක් හැටියට කාලයක් විශේෂ ශක්තියෙන් කටයුතු කරපු කෙනෙක් හැටියට මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද මෙම තත්ත්වය උද්ගත වෙන්නට කලින් බොහෝ විට අපි මම ඔබ කිව්වට මම මාධ්‍යවල විවිධ මාධ්‍යවල මම මේ පිළිබඳ සංවාදවලට ගියා. ඒකම මැතිවරණ වෙලාවෙත් ඊට අමතරව විවිධ මාධ්‍ය සාකච්ඡාවලදී පැහැදිලිවම කිව්වා ආණ්ඩුව මේ කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳ අපට සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. අපිට මතකයි මාර්තු මාසේ කලින් මේ ඔයි වසංගතයේ එන ආකාරයේ පිළිබඳ එවකට අපේ පක්ෂ නායකයා හැටියට අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කර රනිල් වික්‍රමසිංහ මැතිතුමයි තමත් පැහැදිලිව මේ කොවිඩ් 19 කියන භයානක වසංගතයේ
පැතිරීම පිළිබඳව කතා කර. ඒ විතරක් නෙමෙයි ඒකට ප්‍රතිකාර ප්‍රතිකාරම කොහොමද? ඇන්ටිජන් පරීක්ෂණය පිළිබඳ, PCR පරීක්ෂණ පිළිබඳ කොටින්ම කියනවා නම් චීනෙන්ට ආරාධනයක් කරේ මේ වෙලාවේ මුඛාවරණ ටිකක් අපට එවන්න කියලා. ඒකත් මතකයි. දැන් දැන් ඔබ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගැන කතා බහ කළා, මතක් කිරීමක් කළා. දැන් ඔබ විශ්වාස කරනවද දැන් ඒ වගට පැවති රජය අග්‍රාමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔබතුමාලගේ රජය පැවතියා නම් මෙවැනි වසංගත තත්ත්වයකදී මුහුණ දෙන්න මීට වැඩිය හැකියාව ලැබෙනවද කියලා? ඇත්ත වශයෙන්ම මොකද මම කියන්නට ඕන සෞඛ්‍ය ශාස්ත්‍රය තුල විශාල වැඩපිළිවෙලක් අපි ඉෂ්ට කරා. අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. මේ රටේ මම ඉතාම දැඩි අභියෝගයකට ලක් වෙන මම පවිත්‍රාක් වන්‍යාරච්ච මැතිණියට ආරාධනා කරන පුළුවන් නම් මේ අපේ අවුරුදු 4 බෙදලා 4න් එකකට බෙදලා ඔබතුමිය අවුරුදු මා අවුරුද්දක් තුල එහෙම නැත්නම් මේ ආණ්ඩුව තුල කරපු කටයුතුත් අපි ඒ අවුරුද්දට බෙදලා කරොත් මම හිතනවා සෞඛ්‍ය ඇමතිතුමිය හැටියට තුමි ඉතාමත් අසමත් වෙලා තියෙනවා. මොකද අද සෞඛ්‍ය ශාස්ත්‍රය තුල සෞඛ්‍ය ඇමතිතුමී ඉන්න යක් ඊළඟට තියෙන දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරේ ඊළඟ COVID-19ට වෙනම ජනාධිපතිවරයා පත්වීමක් දුන්නා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට ඊළඟට අපි දන්නවා මේ ඖෂධ නියාමනය සහ ඒව පිළිබඳ කටයුතු කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් මාචාර්ය චන්න ජයසූරිය වගේ මේ කණ්ඩායමක් ඉන්නවා චන්න ජයසුමන ජයසුමන මහත්මයා වගේ ඉතින් මේ කණ්ඩායමක් ඉඳෙද්දි රටේ ජනාධිපතිවරයා එක පැත්තකින් ඒ හයිය දෙද්දි මම දන්නේ නැහැ අද මේ රට බාර දෝකේ නොයි රටවල් වල මම දැක්කා සෞඛ්‍ය අංශවල විශේෂඥ සෞඛ්‍ය ශාස්ත්‍රවල ඉතාමත්ම දක්ෂ ඒ පිළිබඳ විශේෂ දැනුමක් තිබෙන අය ඒ වගේම වසංගත රෝග පිළිබඳ හොඳ විශේෂඥයන් ඉන්න කණ්ඩායම් තමයි මේ COVID-19 මර්ධනය කරන්න අවශ්‍ය යම් යම් සංවිධානවල රජයේ මගින් පත් කරන යම් යම් ආයතනවල ඒ වගේම ඒ පිළිබඳ කාර්ය සාධක බලකායන් වල නායකත්වය ආරම්භ කළා මම දන්නේ මොන හේතුවක්ද නිසා කියලා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා ඊටමට විශ්වාසයක් ඇතින් නැති මේක අර යුද්ධය අවසන් කර වගේ මට පුළුවන් කමක් තිබෙනවා යුද හමුදාව දාලා මේක සම්පූර්ණයෙන්ම මර්ධනය කරන්න පුළුවන් හැඟීමක් තිබෙනවා කියන එක මම හිතන්නේ ඊතුමගේ කතාවෙනුත් පෞගී කාලේ අපි දැක්කා ඊතුම කිව්වා මේ යුද්ධයක් නැති කරපු මට මේ කොවිඩ් එක නැති කරන්න ඒ තරම් ලොකු කජ්ජක් නෙවෙයි කියලා 5000ක් මැරිච්ච රටක යුද්ධය වෙනුවේ පොල්දාදුවන් හමුදා නිලධාරී වීරෝදාර රණවිරුවන් මැරිච්ච රටක මට මේ වෙයි 10ක් 15ක් මැරුණයි කියලා ඒකේ ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි මේක මර්ධනය කරන නමුත් මන්තුමනේ ජනතාව කියන්නේ ඒ පැත්තනේ ජනතාව කියන්නේ ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව මේ වැරදි ක්‍රමවේදයකට රට ගෙනියනවා මේ රට ගෙනියන ක්‍රමවේදෙට වටේ ඉන්න පිරිස වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා වටේ ඉන්න පිරිස වැඩ කරන්න දෙන්නේ නැද්ද නැත්නම් ජනාධිපතිවරයා මේ ගෙනියන වැඩ කටයුත්තේ යම් කිසි දෝෂ සහිත දේවල් තියෙනවද නැත්නම් විපක්ෂය මේකට කරන්න දෙන්නේ නැද්ද මට සැකයක් තිබෙන සමහර දේවල් පිළිබඳ කතා කරනකොට ඇත්ත වශයෙන්ම රටේ ජනාධිපතිවරයා හැටියට අපි ලොකු විශ්වාසයක් තිබුණා. මොකද අපි අඩුපාඩුකම් තිබිච්ච නිසා තමයි අපි පැරදුනේ. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. රටේ ජනාධිපතිවරයා හැටියට 69 ලක්ෂයක් ඡන්ද දීලා තිනවා අපි ඒකට කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා. මුලින්ම මට මතකයි සජිත් ප්‍රේමදාස මැතිතුමත් සමගි ජනවලයේ අපේ නායකයා හැටියට එතුමත් පාර්ලිමේන්තුවේ මට මතකයි ඒ කාලේ තිබිච්ච COVID-19 තිබිච්ච ඒ විවාදයේදී තමත් පැහැදිලිවම සහයෝගය දෙන ඒවා පිළිබඳව කතා කරා. වහාම පාර්ලිමේන්තුව ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා. මම අදත් කියන ඊට මන්ත්‍රීවරයෙක් හැටියට තවම මට මතකයි COVID පළවෙනි රැල්ල වෙලාවේ ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යම් සාකච්ඡාවක් කරා විපක්ෂ නායකතුමා ගෙන්නලා එක මේසයක යම් කරුණ ටිකක් ගත්තා විවිධ විද්වතුන් එක්ක. නමුත් අද වෙනකම් මාස 9ක් වෙනවා මම බැලුවා මේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තුව තුල කරන කතා බහ වාද විවාද ඒවට නොඑක් විදිහේ දෝෂාරෝපණ අවලාද ඒව නෙමෙයි ප්‍රශ්නේ එක මේසයක වාඩි වෙලා රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සියලු ආරක්ෂක වෙන්න පුළුවන් සෞඛ්‍ය අංශය ඉහළ ප්‍රධානීන් ඒකට ඉන්න රටේ විවිධ විද්වතුන් බුද්ධිමතුන් එකතු කරලා කාර්ය සාධක බලකායක් හදන්න ඕන රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව නියෝජනය කරන පොදු ඒ සියලු විපක්ෂ දෙමළ සංවිධානය වෙන්න පුළුවන් ජනතාවිත්ව වෙන නිපුණ පුළුවන් සමගි ජන බලවේගෙ වෙන්න පුළුවන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නියෝජනය නොකලත් පාර්ලිමේන්තුවත් ඒ කණ්ඩායමේ ඉන්න. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණත් ආරාධනා කරලා ගෙන්නල එක මේසයක් යට ඉඳන් එක මේසයක වාඩි වෙලා සාකච්ඡාවක් කරයි කියලා අපි බොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා. මේව ව්‍යසන වේලාවන් වලදී ඕනතරම් එහෙම සුනාමිය වෙච්ච වෙලාව අපේ මතකයි. රටේ විවිධ 88 89 නොඑක් විදියේ දේවල් තියෙද්දි අපිට මතකයි JR ජයවර්ධන මහත්තයා, රන්සිංහ ප්‍රේමදාස මහත්මයා, විජේතුංග මහත්තයින්ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිද ඒ සියලු කටයුතු එක මං හිතන්නේ තීරණයකට යන්න තිබුණා. නමුත් COVID-19 පිළිබඳ අද වෙනකම්
ඒ දැයින් පස්සේ අගමැතිවරේ තිබ්බ සාකච්ඡාව මිසක් අද වෙනකම් මේ පිළිබඳව කිසිදු මං හිතනවා පාර්ලිමේන්තුව තුල අඩු ගානේ මෙතන තියෙනවා කනෝයි කාරක සභාව අඩු ගානේ උපදේශක කාර සභාවකවත් මේ පිළිබඳව කතා කරයි කියන එකක් නම් මට මාධ්‍ය තුලින්වත් අහන්න ලැබුණා මේක තමයි බරපතල ප්‍රශ්නේ මොකද මේ වෙලාව අපිට සුරාජ් දේශපාලනය කරන්න හරි මෙල මෙල දේවල් කටයුතු කරන්න හරි අපිට රටක් තියෙනවා රටක රටේ ජනතාවගේ මිනිස්සු තමයි සියලු දේ දේශපාලනය කරන්නේ රටේ ජනාධිපති ඉඳලා කම්කරුව දක්වා ඉන්නේ සියලු මිනිස්සු එහෙනම් මිනිස්සෙන්ට ඒ ජීවත් කරවන්න ඕනේ මිනිස්සයා නිරෝගිමත් වෙන්න ඕනේ ඒක තමයි ප්‍රධාන දේ රටේ ජනාධිපතිවරයාට එතුමත් කිව්වේ මේ රටේ සුරක්ෂිතභාවය කියන එක බැලුවහම මේ යුද්ධයක් එහෙම නැත්නම් මේ රටේ ආරක්ෂාව විතරක් නෙමෙයි මේ රටේ සුරක්ෂිතතාවය කියවම සෞඛ්‍ය අතින් ප්‍රධාන නොම්බර එක සුරක්ෂිතතාවය ඊළඟට අධ්‍යාපන සුරක්ෂිතතාවය තියෙනවා ආර්ථිකයේ සුරක්ෂිතතාවය තියෙනවා රටේ මෙවැනි විවිධ කටයුතු තිබෙනවා නමුත් ඒකෙදි ප්‍රධාන දේ හැටියට අපි බලන්න ඕන සුරාජ් සෞඛ්‍ය ආරක්ෂාව මිනිස් ජීවත් කරන මේකට ආණ්ඩුව මේවනතුරු කටයුතු කිරීම පිළිබඳ මට යම් ප්‍රශ්නයක් තිබුණා ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වොත් දැන් බලන්න කොවිඩ් 19 ඇවිල්ලා දැන් මේ රටට ඇවිල්ලා දැන් මාස 9කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා අවුරුද්දකට කීට මේ වෙන කීට රටවල් 13ක් මම දැක්කා විවිධ අත්හදා බැලීම් බලලා දැන් ලොයික් විදිහේ එන්නත් ක්‍රම අද ඒ රටවල් වල අයට මම දැක්ක සිංගප්පූරු ඒ වගේම ඇමරිකාව ඒ වගේ රටවල් මහා බ්‍රිතාන්‍ය එංගලන්තය වගේ රටවල් තමයි දැන් අපි එන්නත් හැදුවේ නැති වුණාට අපි මේ වෙන විට විවිධ දේශීය ඖෂධ වර්ග පැණි වර්ග දැන් දව පැත්තකින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහත්මයාගේ පැණිය මේ වෙන විට ජනතාව අතර බොහොම ප්‍රසිද්ධයි මේක ගැන දේශපාලන නායක විපක්ෂය අය ආණ්ඩු පක්ෂය අය බොහෝ දේවල් නිර්මාණය කරන බොහෝ චෝදනා කරන තවත් ජනතාවගේ පැත්තෙන් චෝදනා ඉන්න හැබැයි ඉතින් දැන් මේකේ යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා කියලා සමහර පැතිවල ඉන්න ජනතාව කියනවා දැන් මේ දැන් අපේ රට මේ නිහඬව බලා ඉඳලා නැහනේ. ඔව් විවාදාත්මකයි. මම කියන්නේ නැහැ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල යම් යම් දේවල් පාරම්පරිකව අපි කරන දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් අතපය ගැඩුනම කොන්ද ගැඩුනම ස්පිරිප් රෝහලේ සමහර වෙලාවට ශල්‍ය කර්මය කළා ඊට පස්සේ යනවා අනුරාධපුරේ හරි කොහේ හරි ඉන්න අපේ දේශීය වෛද්‍ය මහත් එක්ක යාගෙන. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කොවිඩ් 19 පිළිබඳව ලෝකේ ඉතාමත්ම දියුණු රටවල් පවා තමයි තමන්ගේ පරිශනවල යම් යම් එක 100%ක් නැහැ 75%ක් 80%ක් 90%ක් හරි යම් සාධනීය වැඩ පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා ලංකාව හැටියට අපි දන්නෝ මේ වගේ පරිශන කරන්න බෑ හැබැයි මට කියන්න දැන් මම දැනගත්තා වෙනකොට මේ අලුත්ම වෛරසයක් සිංගප්පූරුවේ ඇවිල්ලා තියෙනවා අලුත්ම වෛරසයක් එතකොට බලන්න මේ වෛරසය මේ කොවිඩ් 19ට වඩා ඉතාමත් බරපතල වෛරසයක් කියලා තමයි වෛද්‍ය විශේෂඥයන් විද්වතුන් ආසියාවේ පළමුණු වරට හමුුනේ සිංගප්පූරුවෙන් මේ වෛරසය ආසියාවේ පළවෙනි වරට සිංගප්පූරුවේ හමුුනේ කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙන මොකද තවමත් කොවිඩ් 19 මිදෙන්න බැරුව දවස ගානේ දැන් අද වෙනකොටත් බැලුවොත් අපි දන්න විශාල පිරිසක් හැමදාම 500ක් 600ක් 800ක් මේ දවස්වල එනකොට ආසාදින වෙනවා ඒතකොට මේකේ කවුරු මොන විදියට කිව්වත් අද මේ සමාජ පැතිරීමක් සමාජගත වීමක් වෙලා නැහැ කිව්වට ඕනම කෙනෙක් දන්නෝ සුරාජ් ඔබට කොවිඩ් තියෙනවද මට කොවිඩ් තියෙනවද කියලාවත් අද බලා ගන්න විදියක් නැහැ මොකද අපට ඒ තරම් හැකියාවක් නැහැ ගිහිල්ලා දාස් ගානක් දීවිලා PCR පරීක්ෂණ කරන්න ඒක ඒක රජයක් විසින් මේ මිලියන 20ක් ඉන්න රටක රජයක් විසින් මේ හැම කෙනෙකුටම අපි දන්නෝ පුංචි කාලේ පුංචි දරුවන් ඉඳලා අපි නොඑක් නොඑක් එන්නත් ක්‍රම පාවිච්චි කරපු රටක් එතකොට අඩු ගානේ මං හිතන නියාමක ව්‍යාපෘතියක් හැටියටවත් යම් යම් මොයි සිද්ධ වෙච්ච බස්නාහිර පළාත වෙන්න පුළුවන් එහෙම නැත්නම් කළුතර දිස්ත්‍රික්ක අටලුගම වෙන්න පුළුවන් ඒ වගේ තැන්වලටවත් අඩු ගානේ මේ එන්නතක් ගෙනල්ලිවල මොන හරි දෙයක් කල්ලිවල මේක පිළිබඳව කටයුතු කරන්න ඕන කමක් තිබුණා මම දන්නේ සුසිල් ප්‍රේම ජයන්ත මහත්තයා නම් කියලා තිනා මොකද්ද රුසියාවත් එක්ක දැන් සාකච්ඡා කර හැබැයි සුසිල් ප්‍රේම ජයන්ත මහත්තයාට අවශ්‍ය විෂයක් නෙමෙයි මේ කියන්නේ රුසියාවේ නිෂ්පාදිත එන්නත ගෙන්නන්නට මේ වෙන විට සාකච්ඡා ආරම්භ කරන මේක අදුගානේ සෞඛ්‍ය අදුගානේ මේක කියන්නේ අපේ අර මහාචාර්ය චන්න තුමන මහත්තයායි කියන්නේ යානේ ඖෂධ පිළිබඳ දන්නේ එහෙම කියන්නේ නැතුව නිල වශයෙන් කියන්න ඕන මැතිවතුරුන් 4 දෙනෙක් විතර ඉඳෙද්දි රටේ ජනාධිපතිවරේ ඉඳෙද්දි රටේ අගමැතිවරේ ඉඳෙද්දි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඉඳෙද්දි මේ කියන සාකච්ඡා ඉතින් මේ වගේ විහිළු සපයන්න මේ රටේ දේශපාලනින් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ අන්තිමට දැන් ජනතාව විශ්වාස කරපු දැන් මේ කොවිඩ් පැණිය නැත්නම් අපි හඳුන ධම්මික බණ්ඩාර මහත්මයා විසින් නිර්මාණය කරපු නිෂ්පාදනය කරපු මේ ඖෂධය දැන් මේක මේ රජයේ නියම්කෙසේ අවසරයක් දීලා තිනවා
නොකියා ඒ කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද නැත්නම් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වෙලා තිනවා මේ වෙන විට දැන් මේ මේ මේකට ඔබතුමාලා කැමති නැද්ද ඒ කියන්නේ විපක්ෂයේ විදිහට කැමති නැද්ද ඇත්තටම දේශීය වෛද්‍ය ක්‍රමයට අපි අකමැත්තක් නැහැ මේ රටේ අපි දන්න උණක් හැම්බිරිසාවක් මොන හරි එකක් හැදුනත් අපි ඇත්තටම තවමත් පැනඩෝල් පෙත්තකට එහෙම නැත්නම් වෙන ස්පීම් පෙත්තකට යන තුවඩ වඩා අපේ ගම්බද පිරිස කොත්තමල්ලි ටිකක් බාම්බගැට ටිකක් එහෙම නැත්නම් වෙන මොනවා හරි බීලා තිබිච්ච ක්‍රමයක් තියෙනවා ඒක හරි හැබැයි මේ මේ වෛරසයකට මුහුණ දෙනකොට පැනියකින් මේ වෛද්‍යවරයෙක්වත් නොවන දේශීය වෛද්‍යවරයෙක් හැටි ලියාපදිංචි වෙච්ච නොවෙච්ච එතකොට බටහිර වෛද්‍ය විශේෂඥයින් ඒ පිළිබඳ අත්හදා බැලීමක්වත් කරන්නේ නැතුව එකපාරට පැනියකට මේ වගේ ප්‍රතිහාරයක් පාන්න පුළුවන්කමක් තියෙනවා මේ පැනිය මුළු ලෝකෙටම දෙන්න පුළුවන් ඇමරිකාවට මං හිතනවා මේ රටේ අපනයන ආදායම මේ පැනියෙන් හොයන්න පුළුවන් සුරජ් එයි ඉතින් බලන්න එපා මේක හරිනේ මේ පැනියෙන් මුළු මේ මයිදන්නේ ලෝකෙම ජයග්‍රහණය කරන්න පුළුවන් ආර්ථික අතින් අපට එතකොට අපි හිනාවට ලක් කිරීමක් නෙමෙයි දැන් මගේ ප්‍රශ්නේ මේකයි මේ පැනිය පිළිබඳ හරියටම ඒ පිළිබඳව දීලා ලබා දීලිවල ඒකේ ප්‍රතිඵලය පිළිබඳ භුක්ති විඳින්නත් කලින් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒක පානය කරා ඒකම මට තවත් ප්‍රශ්නයක් වුණා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරු කතානායකතුමා පවා ඒක පානය කළා ඒක හොඳයි දේශීය තුමා විතර නෙමෙයි ඇමතිවරු ඇමතිවරු ඔක්කොම දුන්නා එතකොට මගේ ප්‍රශ්නේ තින්නේ ඒකයි එතකොට මේ විදියට කටයුතු කරනවා නම් ප්‍රදේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තිබෙනවා ඔබ කියනවා මම මොකද්ද කමිටු වලින් අනුමත කළායි කියලා මොනම් දන්නේ නැහැ කොහොමද කියලා අද දේශීය වෛද්‍යවරු පවා මේකට විරුද්ධ නෑ නෑ මේ මම කියපු කාරණාවක් නෙමෙයි මේක මේක පැහැදිලිව කියන්න ඕනේ මම තුමනි මේක රමේෂ් පතිරණ වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමා පසුගිය දා පැවති කැබිනට් තීරණ දැන් මේ මාධ්‍ය හැමදේ සඳහන් කළා ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරපු මේ ඖෂධීය පැණියට ආයුර්වේදයේ සූත්‍ර කමිටුවේ අවසර හිමි වුණා කියලා. එතකොට දැන් මේක ජනගත වෙලා තියෙන්නේ දැන් මේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරපු පැණිය ඊට පස්සේ මේකට අදාළ සහතිකය අරගෙන ධම්මික බණ්ඩාර මහතා ගාවට මේක ඉදිරිපත් කරන්න එතුම ප්‍රතික්ෂේප කරනවා. මම මේක නෙමෙයි බලාපොරොත්තු වුනේ. මට බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණේ නැහැ කියලා. දැන් මේකත් එක්ක දේශීය වෛද්‍යවරු අපේ හෙළ වෛද්‍යවරු ඉන්නවා, හෙදේශීය වෛද්‍යවරු ඉන්නවා, ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. දැන් මොවුනුත් සමහර පැත්තකින් කියනවා අපිත් ඉදිරිපත් කළා. අපිත් යම් යම් ඖෂධ නිර්මාණය කළ දෙනවා හදලා තිනවා මේකට ඔරොත්තු දෙනවා මේ කොවිඩ් පැනියක් කියන එක නෙමෙයි ඔවුන් කියන්නේ හැබැයි මේ වෛරසයට සටන් කරන්න පුළුවන් මේ වෛරසයට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණය වඩවන්නට පුළුවන් පැණි වර්ග නැත්නම් පේයාවන් දේශීය ඖෂධ නිෂ්පාදනය කරලා තිනවා කියලා මෙන්න මෙතනයි පැහැදිලි කරගන්න ඕනේ නෑ ඇත්ත සුරයිද ඔබ කියන කාරණේ සම්බන්ධයෙන් දැන් අපි කාලාන්තරයක් තිස්සේ මට මතකයි කාලයක් ඩෙංගු වෙනකොට මේ ඒ පැත්තේ බටපොළපත් එක්තරා ආයුර්වේද වෛද්‍යවරියක් ඒකට ප්‍රතිවර්ණය කරනවා කියලා පොඩි මේ ගිහිල්ලා මේ කටයුතු කළා. ඒවා යම් යම් සත්‍යතාවය තියෙනවා. මට දැනගන්න ලැබුණා බටහිර වෛද්‍යවරුන් පවා කිව්වා මේක අරගත්තට කමන්න කැඳ බොන්නේ යන්න බට පොළට කියලා තිබුණා. මේ මං ගාල්ලේ දකුණු පළාතේ නිසා කියන්නේ. එහෙම දේවලු සිද්ධ වුණා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ දැන් මට දන්නේ මම දන්න හැටියට සුරාජ් දැන් වෛද්‍යවරු 21 ඒ ඖෂධ වර්ග 21ක්. දැන් මේ වෙනකොට හරියට ඇවිල්ලා තියෙනවා. ගොඩක් දෙනෙක් කියනවා මේවට අනුමැතිය දෙන්න, මේවට අනුමැතිය දෙන්න, මේවට අනුමැතිය. ප්‍රශ්න තියෙන්නේ මේකයි. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇයි මේකට නිහඬ? සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට විද්‍යාත්මකව මේ දිහා බලන්න පුළුවන්. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන, ඒ බෝ වෙන රෝග පිළිබඳ, වසංගත රෝග පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන වෛද්‍යවරුන් මේ රටේ ඉන්නවා. මොකද ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලෝකෙම පිළිගන්න ලංකාවේ වෛද්‍යවරුන්ට ලෝක පූජිත තත්ත්වයට පත් වෙලා තිබෙනවා සුරාජ්. එහෙමනම් අඩු ගානේ නියාමක ව්‍යාපෘතියක් හැටියට අඩු තරමින් මේක අත්හදා බැලීමක් කරන්න තිබුණනේ. කොහෙද අත්හදා බලලා තියෙන්නේ? ওই තීන සූත්‍ර කමිටු තීන්දුව කරාට යම් කිසි ගෑන් හොඳ උදාහරණේ තමයි බන්ධනාගාරේ තන ආදා මේ වෙලා තියෙනවා. ඒතර බන්ධනාගාරේ ඉන්න රැඳවියම් 700 ගණන් 800 ගණන් ওই විදියට කියන්නේ. මේ වෙලාවක දීලා බලන්න තිබුණනේ අනිත් අයටත් දීලා දැන් ඒ අයට වැරදිවද නැද්ද කියලා. එහෙමත් අදා බලන්න. පොලිස් නිලධාරින්ට හැදුණා. දැන් 9000කට ආසන්න පිරිසක් දැනට රෝහල් ගතව ඉන්නවා. රෝහල් ගතව ඉන්නවා. 10000කට ආසන්න පිරිසක්. මේකෙන් පුළුවන් නේ හොයාගන්න එක. හරි ලේසියි මේ. අපි හිතුව හැදිච්ච අයට හොඳ වෙන්නේ නැතේ කියලා. දැන් මේක ප්‍රතිශක්තියක් නම් තියෙන්නේ සුරජ්. හරි. හැදේ කියලා දැන් අපි හිතමු එක පවුලක අපි හිතමු ආසාදනය වෙච්ච කෙනෙක් හිටියා. අපි හිතමු පියා. බිරිඳ සහ දරුවන්ට ඉදර දෙන්න තිබුණනේ මේක එනවද නැද්ද කියලා බලන්න. ඔන්න යත් ඒකට දාලා දාන්න පුළුවන්. එක ගෙදර තියන්න පුළුවන් නේ පරි. මෙහෙම කිසිම මම හිතනවා කිසිදු ඒ පිළිබඳ ප්‍රායෝගික යම් කිසි අත්දැකීමක් නැත. අද මේ පැණිය
පාවිච්චි කර පමණි. මට සැකයක් වෙන ඉස්සරහ මේ පැණියක් මේ රටේ මේක ආණ්ඩුව දැනගෙන කරන එකක්ද කියලා මට ප්‍රශ්නයක් තිබුණා. මොකද ආණ්ඩුව විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කනේ මැතිවරණ කාලේ වෙච්ච දේවල් සමහර අද්භූත බලවේග. දැන් මේකත් අද්භූතනේ. මහා කාලී මෑණියන්ගේ ඖෂධයක් කියලා තමයි කියන්නේ. මොකද අර ආත්මස්ථානාධිපති අපේ නායක හම්බුනට කියන්නේ මේක. අඩු ගානේ අර එන්නත් ක්‍රමයේ ගේන්න සල්ලි නැත් එන්නත් ක්‍රමයට වැඩපිළිවෙලක් නැත් මේක පිළිබඳව මාධ්‍ය වලින් කැබිනට් ප්‍රකාශකවරුන් ඒක මාධ්‍ය ප්‍රකාශකවරුන් කියනවා නම් මේක හොඳයි අනුමත කරලා තියනවාද කියලා එහෙනම් රටේ මිනිසුන්ට මේක හදලා දෙන්න බෑ එහෙමවත් වැඩපිළිවෙලක් තියනවාද රටේ මේකට ෆැක්ටරියක් දාන්න වෙනව වෙනු විපක්ෂයකදී ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය තවත් සුළුතර පක්ෂ ගණනාවක් පාර්ලිමේන්තු නියෝජනය කරනවා වෙනත් පළාත් සභා රාජ්‍ය සභාවල නියෝජනයන් තියෙනවා දැන් මේ ඔබ ඔබතුමා ඇතුළු ඒ උදවිය තමයි රටේ මහජනතාවගේ මහජන නියෝජිතේ හඬක් නගන්නේ නැහැ මේ සම්බන්ධයෙන් මේ රටේ ජනාධිපතිතුමාට පුළුවන් නම් මේ නාලිකාවේ මේ ප්‍රකාශ මේ අපේ සාකච්ඡාව එහුම් කන් දෙනවනම් තයිතුමගේ මාධ්‍ය අංශවලින් රටේ අගමැතිවරට මම පැහැදිලිව කියනවා මේ විවිධ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. නිකම් පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර කාලය යවන එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් කිසිම විසඳුමක් ආවේ නැහැ. නමුත් සක්‍රීය ලෙස දායකත්වය ලබා දෙන්න පුළුවන් මේ රට උදාහරණයක් ලෙස ඉන්නසේ කරන්න. එම්බිය කවුද අනිත් ඒ කොට ඒ වගේ ඔපලා ඉන්න අපේ කවුද ඉන්නේ වෛද්‍ය විශේෂඥ විතරනේ ඉස්ස විතරන මහත්මයා ආචාර්ය තිස්ස විතරන මහත්මයා එතුමා මොනම දෙයකටවත් සම්බන්ධ කරගෙන තියනවද මේ වෙනකොට එතකොට අනිල් ජයසිංහ මහත්මයා මම දන්නේ අද වෙනකොට මේ කමිටුවකට ගෙන්නනවද කියලා පරිසර අමාත්‍යාංශයේ ලේකම් පළවෙනි කොවිඩ් ගැන මර්ධනය කරන මාධ්‍ය ප්‍රකාශන ඉදලා විවිධ කටයුතු වල මෙහෙයුම් කරු හැටියට කටයුතු කරපු පුද්ගලයා අද මේවට අරගෙන නැහැ මහාචාර්ය තිස්ස විතරන අරගෙන නැහැ එතකොට මම අහන්නේ ඒ වගේ තවත් වෛද්‍ය විශේෂඥයන් ඉන්නවා අපේ රටේ ඕනතර ඒ මිනිස්සුන්ගෙන් සැදුම්ලත් යම්කිසි මේ වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කරන්න ඕන වහම මේ නිකම් විහිළු සපේල වැඩක් නැහැ දේශපාලනඥයෝ හැමෝම එක්ක අද්භූත දේවල් පිළිබඳව විද්‍යාත්මක නොවන දේවල් පිළිබඳව කටයුතු කරන අද්භූත බලවේග වලින් යම් යම් දේවල් වල යම් යම් දේවල් වලට මිනිසුන්ගේ යම් මම හිතනවා ආශිර්වාදයක් ලැබෙනවා කියන විශ්වාසයක් මම මේ විශ්වාසය බැහැර කරන්නේ නැහැ ඒකද වසර 2500 ගානක් මේ රටේ බෞද්ධ ශ්‍රාවකයන්ට එක හැදිච්ච යම් යම් දේවල් තියෙනවා දේවරුන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා සාකබලට වඳිනවා තවමත් කියනවා බෝධියට වගේම විවිධ එතකොට නුගගස් ළඟ මේ යම් යම් දේවල් කරනවා ඒ වගේම නොඑක් දෙවි දේවතාවුන් වහන්සේලාට වන්දනාමාන කරන දේවල් මේවා තියෙන තුල හැබැයි රටේ පොදු ප්‍රතිපත්තියක් හැදෙන මේ එකක්වත් මේ වන විට එහෙම ප්‍රබල ලෙස රටේ ජනතාවට මෙවැනි රෝගයකදී මෙවැනි ඉතාමත්ම දරුණු වසංගතයේදී ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ කිසිම වෛද්‍ය උපදේශයක් මේ වෙනකොට දීලා නැහැ මේකට එකම දේ අද තියෙන්නේ ලෝකයේ අනිත් රටවල් වගේ බටහිර වෛද්‍ය ක්‍රමයේ කියන එක පිළිබඳව අද විශ්වාසය. එහෙමනම් අපි ඒ ඔස්සේ යනෝ මිස අනිත් දේවල් බාහිර ප්‍රතිශක්තිකරණය වෙන්න මේක වැළැක්වීම සඳහා මේක ආසාදනයේ වැළැක්වීමට යම් ප්‍රතිශක්තියක් දෙන ඖෂධ හැටියට උරුමයක් පානය කරන්නේ. ඒ කියන්නේ මේ ගුරු කොත්තමල්ලි ඒව බොන්නේ කියලා හැමදාම අපි බොනවනේ. ඒකද යම් කිසි විදියකින් කොරෝනා වෛරසයේ ආසාදනය වීම වැළැක්වෙන්න ගම්බද මිනිසුන්ට යම් කිසි එකේ ප්‍රතිශක්තියක් දෙන්න පුළුවන්. ඒක අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඒක විතරක් නෙවෙයි මේ රටේ අවරස්මිය මේ සමගිය ආසන්න රටක් හැටියට විශේෂයෙන්ම ලංකාවේ අපි විශ්වාස කරන මේ දැඩි හිරු රස්මියත් එක්ක මේ වෛරස විශේෂයෙන්ම විනාශ වෙන තත්ත්වයක් මේ රටේ මේ පරිසරයත් එක්ක නැත්නම් මේ රටේ ස්වභාව ධර්මයත් එක්ක අපිට ලැබිච්ච දායාදයක්. ඒක ආශිර්වාදයක් තියෙනවා ඒක නැහැ කියන්න බෑ. ඒ නිසා මේකට වහාම මම ඉල්ලීමක් කරේ ජනාධිපතිතුමාට කරුණා කරලා සියලුම පක්ෂ දේශපාලන පක්ෂවල කට්ටිය එක්ක පැහැදිලිවම එක දිගට දිනපතා සාකච්ඡාවට කීපයක් එක්ක මයිදර පාර්ලිමේන්තු රැස්වීම නෙමේ වාද විවාද නෙමේ එක එක්කෙනාගේ අදහස් අරගෙන ඒ සියල්ල එක්ක රට කොහොමද ඉස්සරහට යන්නේ කොවිඩ් 19 වසංගතය වගේම තමයි කොවිඩ් 19 වසංගතයත් එක්ක මේ රටේ ආර්ථිකය වැටිලා තියෙනවා මේ රටේ අධ්‍යාපනය වැටිලා තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසයක් නැති වෙලා තිබෙනවා ඒ විතරක් නෙමේ අනිකුත්
කන්තරක ව්‍යාපාරය වෙන්න පුළුවන් වෙනා මේ ටීවී එකක යන ඒ වගේම මේ එළවලු ටික විකුණන කඩබක්කියක් දාගෙන ඉන්න කඩේක සාමාන්‍යයෙන් මොනෝ හරි රස කැවිලි ටිකක් එහෙම නැත්නම් අප ටිකක් විකුණන ජනාධිපතිතුමා කිව්වා වගේ ජනාධිපතිතුමා කිව්වා ඇඹුල් දිනිහන්දි අපි දැක්කේ නැහැ කියලා වැඩේ කාරෝ ඒ වගේ ඉතින් එවැනි තත්ත්වයක් නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න ඕන මේ රටට කවුරු හරි හිතනවා නම් මොකද මේක මුලින් හිතුවේ පළවෙනි රැල්ල අයින් කර වගේම පළවෙනි රැල්ල යම්සි මර්ධනයක් ඇති වුනහම රටේ ජනාධිපතිවරයා කියලා ආණ්ඩු කරන හැම කෙනෙක්ම හිතන මේක මේ ලකුණු විපක්ෂයට අරයට මෙයාට දෙන්න ඕනේ මේක මර්ධනය කරන්න අපිට පුළුවන් අපි මේකේ ලකුණු ටික දාගෙන ඊළඟ මැතිවරණයට යන්න කියලා පළවෙනි මැතිවරණයේ වෙලාවෙත් පාර්ලිමේන්තු මැතිවරණයේ වෙලාවෙත් රටේ ජනතාව ඡන්දි දුන්නේ වැඩි කොටසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විශ්වාසය තියලා කොවිඩ් 19 වසංගතය පළවෙනි රැල්ල මර්ධනය කරා ඒක තමයි ප්‍රධාන දේ ප්‍රධාන තව තව අවශේෂ කාරණා තිබුණා ප්‍රධාන දේ එකයි හැබැයි ඒකේ විශ්වාසය අද බිඳලා තිබෙනවා අද රටේ තවමත් පාසල් ඇරියට පාසල් ළමයි කියන්නේ නැති තත්ත්වයක් ඇති වෙනවා කියනවා අපට දැන් හෙට අනිද්දා ගුවන්තොටු පොළවල් විරුද්ධ කරනවා මම දන්නේ මත්ල දවිත කරන්නේ කඩුනායකද කියලා එම්ප්‍රොප්‍රෙදි අපි කැමැති විරුද්ධ කරනවා අද මට දැනගත්තේ ලැබුණ කැන්ටින් එකේ ගුවන්තොටු පොළව කැන්ටින් එකේ 6-7 දෙනෙක් ආසාදෙන වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා ඉන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මේකට වහාම විසඳුමක් තියෙන්න ඕනේ. එතකොට ඒ අතරේ කොවිඩ් 19 ඇස්සේ අද මම හිතනවා මේ රට විවිධ මර්ධනකාරී තත්ත්වයක්. මට සැකයක් තිබුණා කොවිඩ් 19 පිට දාගෙන. තමන්ගේ තමන්ගේ දේශපාලන ගමන ශක්තිමත් කරගන්න. තමන්ගේ දේශපාලන හිතවාදීන් ආරක්ෂා කරන්න වැඩි පිළිලක් කරනවාද කියන එකත් මට සැකයක් තිබුණා. අද බලන්න අද දැන් මේකත් එක්ක පාස්කු ඉරිදා සිදුවෙච්ච ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් ඉවරයි කිව්වා මම දන්නේ මොනවාක්වත් අද වෙනකොට හෙට වෙනකොට මොන තත්ත්වයටපත් වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ආමත් දැන් මන්දගමනේ පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරනවා කිව්වට අපි අපිට පැහැදිලිව තියෙනවා දැන් පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කරපු කරුණු කාරණා පිළිබඳ ඒ පස් ඔස්සේ යන්න පුළුවන්. දැන් අපිට ආරංචියක් ලැබුණේ ඒ වෙලාවේ පොලිස්පතිවරයා ප්‍රකාශ කරා එදා අපි දන්නවා මේ ताज समुद्र होटल लंग विपरीन गी बोमे ताज समुद्र के बुद्धियान से धनगर तीन पुद्गल ये पुद्गल गिहिल देहवल लोजा बोमे पिपरेन इतकोट याव अल कटूत करना बैरूनी मुखदे पीड़ बंद प्रश्न ये भी तरह अभी दवात्न बल्यंग बोम सिद्धियम पानी तवात बोम्ब गिना वाहन बोम्ब गिना वाहन උපුරෝල හැ සාමාන්‍යයෙන් ඒ ස්ටිෆ් එක හරි කවුරු හරි ඒක කරනකොට ඒව නිෂ්ක්‍රීය කරනකොට අඩු ගන්න මේව පිළිබඳව තොරතුරු හොයන්න ඒ වාහනේ ආවේ කවුද ඒ වාහනේ මොකද වාහනේත් එක්කම පිපිරෙන ඉතින් මේවා සැකසහිත දේවල් පරීක්ෂණවලදී අපිට දකින්නට ලැබෙනේ අර පොලිස් ප්‍රතිවරයා කිව්වා එතකොට නිලන්ත ජයවර්ධන මහත්තයාට උත්තරත් එක්ක බලනකොට ඒ වගේම පොලිස් ප්‍රතිවරයා කියපු එක කියන බලනකොට දේවල වෙනකොට ඒ පුද්ගලයා පිළිබඳ හඳුනගෙන තිබුණා උඩ කට උත්තර ගන්න ගිහිල්ලා තිබුණා මේ තොරතුරු පිළිබඳව කිසිම දෙයක් නැහැ නේ වග විභාගයක් කරන්නේ. මෙමනි රටේ ජනතාව දන්න. ඒ වගේම රටේ ජනතාව ඒ පිළිබඳ මේ කෙරෙන කරුණු වලින් පාස්පරිදා ප්‍රහාරයෙන් එල්ලෙවි ඒ එකතුවෙච්ච සාක්ෂි වලින් අපට දැනගන්න ලැබිච්ච කරුණු කාරණා ඔස්සේ යන්නේ නැහැ. ඒ නිසා අපිට බරපතල ප්‍රශ්නයක් තිබුණ පාස්කු. මොකද මේ මැතිවරණයක් එක්ක ආපු මේකෙදී අපි දැක්කා විශේෂයෙන්ම ජයසිරි ජයසේකර මහත්මිය කුමන්ත්‍රණ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. එතකොට අපිට ප්‍රශ්නයක් තිබෙනවා සුරාජ්. දැන් රටේ හිටපු ජනාධිපතිවරයා කිසිම කෙනෙකුට වත්කීමක් බාර නොදී ගිහිල්ලා ඉන්දියාවට ගෙන්නගෙන ඉන්දියාවෙන් බෝම්බ පිපිරනකොට කොහොමද සිංගප්පූරුවට ගියේ? මේ ප්‍රශ්න වෙලක් තිබෙනවා මෙතන. මේකට ආණ්ඩුවක් හැටියට අපි පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි. මහා බැංකු මංකොල්ලේ පිළිබඳ ඉතාමත්ම දැඩි ලෙස මහා දවල් වලින් වික්‍රමසිංහ එතුළු කණ්ඩායම මහා බැංකු කඩලා මෙච්චර ගාණක් මුදල් මංකොල්ල කැ ඔබතුමාලා හිටපු ආණ්ඩුවේ මේ සියලු දේවල් වෙන්නේ පිළිගන්න ඒ සියලු දේ දිහරි අපි ආණ්ඩුවේ අඩුපාඩු තිබෙනවා මොකද අපි දිගින් දිගටම මේ මහා බැංකු ප්‍රශ්නේ පිළිබඳව කොල්ලේ පිළිබඳව කටයුතු කරන්න කියලා අපි මෛත්‍රීපාල සිරිසේනතුමාට ජනාධිපතිවරයා හැටියට කිව්වා අපි පසුපෙළ මන්ත්‍රීව දිගින් දිගටම අපි කිව්වා අපි කොතනකවත් සුදුහුණු ගන්න ගියේ නැහැ කණ්ඩායම කරුණාකරලා මේ ආණ්ඩුවේ කවුරු හරි ඉන්නවනම් එයාට විරුද්ධව කටයුතු කරන්න කියලා අදත් අපි කියන්නේ ඇයි ඇයි නිහඬ මේ අපිත්තාවේ හොරු අල්ලන්න කියලා එදා අපිට හොරු අල්ලන්න බැරි නේ ඒකේ ඵල විපාක අපි දුක් විඳින නිසා අපි අන්ත පරාජයකටපත් වුණා අපි පිළිගන්න මේ ආණ්ඩුව මේ මහ බැංකු පැය 24න් 648න්
අර්ජුන ඇලෝසියස්ව කණෙන් අල්ලලා ගේනවා කියන්නේ. අද බොරු සීනි බෝල නිකම් බොරු දේවල් දාලා රටේ ජනතාව රවට්ටනවා. ඒ පිළිබඳ වගත මං හිතන්නේ කිසිම වක්‍යුත්ෙක් ඒ පිළිබඳ අද කටයුතු. අද කොවිඩ් 19ට ඔක්කොම යට කරගෙන ඉන්නේ. ඒ අතරේ අපිට තියෙනවා රටේ හැම තැන ඉඩම් කොල්ල සිද්ධ වෙනවා. පරිසරය විනාශ වෙනවා. ඒ විතරක් නෙමේ ඔබ දන්නවා දැන් පෞගේ දවසක එක්තරා සභාපතිවරේ යාට චෝදනා තිබිච්ච මිනිහ කැවිල්ල එකපාරට අර කොළඹ නගරයේ ප්‍රදේශයක එක්තරා මේ රටේ ඉන්න කෙනෙක් ඉඩමකට ඇතුල් වුණා. ඒක පෙන්ව රූප වහිනේ. අපි හිතුවා හරි රටේ ජනාධිපතිතුමා බොහොම අපූර්වවට මේ වැඩ කරනවා. තමන්ගේ පක්ෂේ වුණත් තමන්ගේ සභාපතිවරු වුණත් එයාට ආයි ඉඩකඩ දෙන්නේ නැහැ. මොකද්ද උනේ? කොහේ වැතරතුරු? ඊට පස්සේ මොකද්ද උනේ? අද වෙනවද? ඒ විතරක් නෙමේ අපි දන්නවා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ රටේ ජනතාවට. දැන් බලන්න සානි අබේසේකර කියන රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂකවරයා. ගාල්ලේ ප්‍රදේශයේ කෙනෙක්. දන්නවා එතුමාගේ කටයුතු පිළිබඳව අපි අහලා තිනවා, අපි කියවලා තිනවා, අපි නොඑක් විදිහේ නඩු වාර්තා අපි කියවලා තිනවා, පාර්ලිමේන්තුව අපි කතා කරලා තිනවා. දැන් බලන්න සානි අබේසේකර වගේ පුද්ගලෙ මේ රටේ එල්ටීටී නායක ප්‍රභාකරන් නැතු ප්‍රභාකරන්ගේ ඒ නඩුවට අවුරුදු 200කට හිරේ දැම්මගේ සාක්ෂි හොයාගත්ත පිටියේ මතක තියාගන්න. සාක්ෂි හොයාගන්න පුද්ගලෙ. මොකද අර සයනයිඩ් කරලේ තිබිච්ච සයනයිඩ් කරේ ප්‍රභාකරන්ගේ ලේතියේ කියලා කතාවක් තියෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා සාක්ෂි වලින් හොයාගෙන ඉවරලා ඉදිරිපත් කළා හිරේට දැම්ම. ප්‍රභාකරන් නැතු අවුරුදු 200කට. එහෙම නඩුව විභාග තිබෙන පුද්ගලයෝ නැතු. බලන්න මේ වගේ කරපු පුද්ගලෙ. එතකොට අද ශානි අබේසේකර වගේ අයට වෙච්ච තත්ත්වෙ මොකක්ද? ඒ විතරක් නෙවෙයි මාධ්‍ය වේදී අපි දන්නවා. දැන් මම මට ආරංචියි දැන් පෞද්ගල දවස්වල කතා කර මාධ්‍ය ගැන ඔබ විශේෂම සැලකිලිමත් වෙන්න ඕන. සමහර විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීම වැඩ පිළිවෙලකට යනවා. මම හිතන්නේ ලෝකෙ කොහෙවත් මෙහෙම දෙයක් තියෙයි කියලා. ඒ කියන්නේ මොකද? ඒකෙන් පටලවන්නේ. ඒ අය යම් යම් වැරදි තොරතුරක් ආණ්ඩුවට විරුද්ධව හරි නමුත් ආණ්ඩුවට විරුද්ධව කරොත් ඔව්ව බිල්ලට ගන්න පුළුවන් වැඩ පිළිවෙලකට යන්න. මේවට මේ රට ඉඩ දෙන්නේ අද මාධ්‍ය ඇමතිවරයා කියන එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් මේ පිඹුරුපස් සකස් කරමින් යන මේවට ඒ වගේ සිදුවීම් තියෙනවා. ඒක මාධ්‍ය මර්ධනයේ සිද්ධ වෙනවා. මේ රටේ ඉන්න බුද්ධිමත් ඒ වගේ ඉතාමත් දක්ෂ නිලධාරි අද ඉතාමත්ම අනුකම්පා රහිතව මම හිතන ඒ අයට වර්ධනය කරන්න ඒ අය බිල්ලට ගන්න ලෑස්ති වෙන වෙලාව. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා සමහර දැන් පොලිස් ස්ථාන ගන්නකොට දැන් Tamante හිතවාදීන් තමයි පොලිසිය වලට අදපත් කරමින් යන. මේක මම ඉතාවත් පැහැදිලිව කියනවා. මම අවුරුදු 4 මාස 4 කාණ්ඩුවේ හිටියා. එක පොලිස් නිලධාරියෙක්ව මාරු කරන්න අපේ කොට්ටාසවල මම දන්න යම් මොන්දයි කටයුතු කරන්නේ. එක ප්‍රාදේශීය ලේකම්වරයෙක් මාරු කරන්න. අද වෙලා තියෙන්නේ මොකද්ද? අද ඒ සියල්ල දුසු දුසු තනතුරෙන් අඩු අය අද ස්ථාන වලට ගත කරන්නේ. CI කෙනෙක් ඉන්න තැනට දානවා SI කෙනෙක්. ඒ වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිලත් එක්ක යන්නේ කොහාටද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. මේ රටේ වැඩිම කෙනෙක් මම යුද හමුදාවට, ක්‍රීඩ හමුදාවට ගරු කරන කෙනෙක් පොලිසිය. නීතිය සාමය ආරක්ෂා කරපු මේ රටේ විත්තේ අවුරුද්දක් තිස්සේ සම්බන්ධ කීයේ මේ රට මුදුව ගන්න කටයුතු කරපු අය සරත් පොන්සේගේ මහත්තයා මොනවද? සමෙන්දු සිල්ල මහත්තයා. අපි කිසි ගැටලුවක් නැහැ. එතුමන් ඉතාමත් හොඳයි. එතුම නිරෝධායන වැඩපිළිවෙලට අනුසාර්ථකව ඉෂ්ටකට. අපි දන්නවා. නමුත් අද මේ සියල්ල බාර දීලා තින්නේ යුද හමුදාවේ විශ්‍රාම ගියපු නිලධාරීන් කීප දෙනෙකුට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තා, අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තා, විවිධ කටයුතු විවිධ ධර්මදර්බන් හැම තැනකම මේක හොඳයි. එතකොට මම අහන්නේ මේකයි. ඒ පිළිබඳ විශේෂඥ හිතමු දිසාපතිවරේ කෙන පුද්ගලෙ මොම මාර්ගයෙන් ග්‍රාමසේවක ඉඳලා තෙන්න පුළුවන්කම නැත්තම් පරිපාලනධාරී කියලා ඒ වගේම ප්‍රධාන ලිපිකරු වෙලා පරිපාලනධාරී වෙලා සහකාර ප්‍රාදේශීයෙන් වෙලා ආදේශීය ලේකම් වෙලා ඊළඟට අතිරේක නැත්තම් දිස්ත්‍රික් ලේකම් වරු වෙලා අර දිස්ත්‍රික් ලේකම් වරු වෙලා අමාත්‍යාංශ ලේකම් වලට යන යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ වැඩපිළිවෙල ඉක්මවා ගිහිපු වැඩසටහනක් අද යනවා. අද සිවිල් රජයේ ඉහළම සිවිල් නිලධාරිය පාලනය කරන්න වෙලා තියෙන හමුදා නිලධාරිය. අපි ගන්න යුද්ධයක් තියෙන වෙලාවක ප්‍රශ්නයක් නෑ. අද මේ යුද්ධයක් නෑ. රට සාමකාමී වෙලා ඒ අයට ඒ පළපුරුද්ද තියෙනවා. ඒවට අවශ්‍ය යම් යම් කටයුතු වලදී උදව් කරන්න. මම කියන්නේ කොවිඩ් 19ට යන දහමදාව සම්බන්ධ කරගන්න ඕන. හැබැයි ඒකට අණ දෙන්නට ඕන. මේ පිළිබඳ සෞඛ්‍ය විශේෂඥ දැනුමක් තිබෙන කෙනෙක් තමයි මේකේ ප්‍රධානිය වෙන්නට ඕන. අද ප්‍රධානිය වෙලා තියෙන්නේ කවුද? අද ප්‍රධානිය වෙලා තියෙන්නේ කවුද? ඒකෙන් සාර්ථක වෙලා තියෙනවද මේ දක්වා? අඩු ගානේ මේ தත්ත්වයේ යනකොට අදගෙන යනකොට මේකේ යම් යම් අසාර්ථක තැන් තියෙනවනේ වෙනස් කරන්න ඕන. ආණ්ඩුවේකට කැමති නැහැ.
ආණ්ඩුව කැමති නැහැ වෙනස් කරන්න. ආණ්ඩුව කැමති නැහැ තේල් කියලා කියන වචනේ ප්‍රකාශ. නමුත් මම කියනවා ගෝඨාභය රාජසභාක්ෂ නැතුමා මේ වැඩ පිළිවෙල හොඳ වෙන්න පුළුවන්. නමුත් එතුමාට පාලනය කරන්න බැරි යම් යම් බලවේග මෙතන ක්‍රියාත්මක වෙනවා. එතුමා දෙන නියෝගේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතුමා පහුගිය කාලේ කිව්වා මගේ කට වචනෙන් මම ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන දේ කැසට් නිවේදනයක් විදිහට සලකන්නේ කියලා. මට කියන්න කොහේද මේක සලකලා තියෙන්නේ? කැසට් නිවේදනයක් විදිහට සලකන්නේ කියලා. මේ ක්‍රියාත්මක වෙනවා රටේ. එහෙම පුළුවන් ද කරන්න රටේ? එහෙම කරන නිලධාරීන් ඉන්නවා. අපිට මතකයි ලලිත් විරතුංග මහත්තයා නිදහස් වෙලා එනකොට ප්‍රකාශ කළා මේ රටේ මේ ශේෂ්ත්‍රය තුල ඉන්න විශේෂයෙන්ම සිවිල් පරිපාලන නිලධාරීන්ට හොඳ කාලයක් උදව් දෙන්න. මොකද මේ තියෙන කාලේ මොකද්ද ලලිත් විරතුංග මහත්තයා යම් සිද්ධියක් වෙලා ඒක අපි හරි හරි වැරදි හරි ඒකේ දැන් එතුමා පස්සුව. හැබැයි එතුමා කරපු එතුමා නිලධාරියෙක් හැටියට තමන්ගේ තනතුරේ ඉඳන් කරා. ඒක වෙන ප්‍රශ්නයක්. අපි එයාලම කියන එක සාධාරණ දෙයක්. හමුදා නිලධාරියෙකුට පුළුවන්ද ඉස්ලාමික ජෙනරල්වරයෙකුට කියලා දිසාපතිවරයාට ඕඩර් එකක් දීලා කොහොමද රටපාලනය කරන්නේ? ඒ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. පරිපාලන පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ විෂයන් පිළිබඳ ඉඩම් ගැටලු පිළිබඳ දැනුමක් තියෙනවා. මේ රටේ නොයෙක් විදිහේ නීතිය සහ වෙනත් ඒකට අදාළ වෙන විෂයන් පිළිබඳව දැනුමක් තියෙනවා. ඒ දැනුමක් තියෙන පුද්ගලයන් ඉඳෙද්දි එයාට මේ පරිපාලන බාර නොදී යම් කිසි විදිහට කටයුතු කිරීම පිළිබඳ මගේ පෞද්ගලිකව තියෙන ප්‍රශ්නය. අපි අනුසාධනින්දාන්ට ත්‍රිවිධ හමුදාට විරෝධාර අනුරුවන්ට සලකන්න ඕන විදිහට අපි සලකන්න ඕන ගෞරව ප්‍රාණ්ඩේ ඒ ඔක්කොම අපි ලැස්ති. හැබැයි රටේ මේ ආර්ථිකය හසුරුවන්න, රටේ මේ අධ්‍යාපනය හසුරුවන්න, රටේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සුරක්ෂිතභාවය ඇති කරන්න මම හිතන්නේ එහෙම කරන්න කියලා. අපි අදට සමුගෙන යන්න කාල වේලාව හරි. අපි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සමගයි විශ්වකර්ම YouTube නාලිකාවෙන් මේ කතා බහ සිදු කළේ. මන්ත්‍රමණියයි අවසන් වශයෙන් ඔබතුමාගෙන් අහනවා නැවතත් පාර්ලිමේන්තු ගමන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය යම්කිසි ඒකාසු වීමක් තියෙනවද? රනිල් වික්‍රමසිංහ මහත්මයා තාමත් එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා. ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණය සමහර විට ඊට පෙර ජනාධිපතිවරණය කුමක් වේද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ ඕනම මැතිවරණයකට මුහුණ දීමට ශක්තිමත් විදිහට මුහුණ දෙන්න විපක්ෂයක් විදිහට සූදානම්ද? ඇත්ත වශයෙන්ම ඔව්. මොකද අපි මේ එක තැනකින් වැටුණා කියලා අපි වැටි වැටි නැවත නැගිටිනව මිසක් එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ලොකු මම හිතනවා අපි ඔකට මුහුණ දීලා අපි පරාජයට පත් වෙලා නැගිටලා ආයි තත්වයකට ආවා. ඒ වගේම තමයි සමග ජනපද. සමග ජන බලවේගය හැටියට අපි විශේෂයෙන් මේ රටේ 20 ලක්ෂයකට වැඩි ජනතාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අපි වටා එකට එකතු වුණේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායම පෙරෙහිව නැත්තම් එයාලා ඡන්ද ඉල්ලන වාතාවරණයක් තුළ අපි ඒ ජයග්‍රහණය කරා. ඒක එක්තරා අපි එක පිම්මක් පැනලා තිනු. අපි බලාපොරොත්තු වෙනවා සමග ජන බලවේගය හැටියට අපි ආයි මේ ගිහිල්ලිවල එක්සත් ජාතික පක්ෂයට හේතු වෙලා ඒකේ නායකත්වය ගන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයා. අපි ඒවයි සමාජිකත්වය ගන්නවා නිමිති. අපි ලෑස්තේ සමග ජනබලවේගය ප්‍රබල පක්ෂයක් හැටියට මේ රටේ සියලුම දේශපාලන ප්‍රවාහයන් මේකට එකතු කළා. එනවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉඳලා ওই ඉන්න කණ්ඩායම හරි කමන්න මේකට එකතු වෙලා ඒ වගේ මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් විවිධ දේශපාලන පක්ෂ ජාති ආගම් ભેදයක් නැතුව ඒ වගේම අපේ ආරාධනා කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මම දැක්කා දැන් සිංහලේ රාවේ පක්ෂය කියලා අලුතින් පක්ෂ පවාලියා පදිංචි වෙලා තියෙනවා. අරුපිමඩ දයාරතන අඳුරු වගේ. ඒ වගේම අපි දන්නවා අද ආණ්ඩුවට එරෙහිව කතා කරන ගුරුට්ටිතු ආනන්ද ආඳුරු ආණ්ඩුවට එරෙහිගෙන මේ වැඩ පිළිවෙලට එරෙහිව යම් යම් ප්‍රකාශ කරන. ඒ වගේම තමයි අද මේ රට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරපු ආණ්ඩුවක් හැටියට යහපාලන ආණ්ඩුවේ නැත්තම් අපේ ආණ්ඩුව තුළ ඇතිවෙච්ච යම් යම් දුර්වලතා සියල් අද මේ ආණ්ඩුව හිරිකිතයක් නැතුව ඉෂ්ට කරමින් යනවා. නැගෙනහිර පර්යන්තේ අපි දැක්කා ඉන්දියාවට දෙන ආකාරය. ඒ වගේම සැංගිලා හෝටලයි යාවද අක්කර අතර දීපු ආකාරයේ චීන සමාගම. ඒ වගේම තමයි විවිධ කටයුතු අද හිරිකිතයක් නැතුව ඉෂ්ට කරමින් යන අවස්ථාවක අපි දන්නවා ප්‍රබල අවි අද ආණ්ඩුවට විරුද්ධව අපිට අමෝරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි සමග ජන බලවේගය රටවට සංවිධාන හදලා තිනවා. අපි ව්‍යවස්ථාව හැදුව සමග ජන බලවේග දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට මමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ 26 දෙනාම කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගමතරව සහ හොඳ ක්‍රියාධිකාරී මණ්ඩලයක් අපිට එකතු වෙනවා. ඒ වගේම හොඳ ව්‍යවස්ථාවක් අපි සම්බන්ධ කරගෙන තිනවා. ඒක අනුව අද ගම් මට්ටමේ නගර මට්ටමේ වින් මට්ටමේ ජනතාව ඒක රාශි කළ සංවිධාන හදලා බලමන්දු හදලා
ඉදිරියේදී එන්නේ පළාත් සභා මැතිවරණයද ප්‍රාදේශ සභා මැතිවරණයද එහෙම නැත්නම් පළාත් සභා මැතිවරණයද යන්න ඕනම තමයි කොහොමදවත් අපි 2018 ජනාධිපතිවරණය අපි ලෑස්තිවෙලා තියෙනවා ඒ නිසා අපි ඒකට ස්ථිර වශයෙන් මුහුණ දෙමු ස්ථිර වශයෙන් මේ රටේ සමග ජන බලවේගයේ අපේක්ෂක මේ රටේ ජනාධිපති කරවන්න ඊළඟට හදන ආණ්ඩුව අපි සමග ජන බලවේගයේ ආණ්ඩුවක් මුළු රටේම සියලු දෙනා එක රාජකීයලා ගොන්න ගන්නත් දිවි හිමියෙන් අපි කැප වෙනවා අපි කිසිම ලෙස කිව්වත් කොවිඩ් 19 මොන දේ මේ රටට මේ වුණත් ඒ සියල්ල මැඩ පවත්වමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සායේ විරෝධය නීති රීති ආරක්ෂා කරගෙන මේ කටයුතු කරන්න අපි ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම වැඩිහත් වෙනවා කියන එක මන්තුම දැන් සමගි ජන බලවේගයේ පක්ෂයේ නායකය විදිහට සදිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලද්දී තවත් පැත්තකින් ජාතික හෙළවරුමේ නායක ලේකම් විදිහට පාටලී චාම්පික රණවක මහතා එම පක්ෂයේ නයින් වෙලා සමගි ජන බලවේගයේ පක්ෂෙත් එක්ක එකතු වෙලා ඉන්නවා හැබැයි ජනතාවට පුංචි කුකුසක් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මහමැතිතුරුනේ අග්‍රාමාත්‍වරය අපේක්ෂකයා නැත්තම් ජනාධිපති සදනේ ජනාධිපති අපේක්ෂකයා සදිත් ප්‍රේමදාස මහත්මයා නොවි පාටලී චාම්පික රණවක මහත්මයා වේද කියලා එහෙම තමයි මිනිස්සු කුකුසක් ඇති වෙනෝ දේවල් වෙනකොට මුත් එතුමා අද වශයෙන්ම පාටලී චාම්පික රණවක මහත්මයා මේ රටේ දුක්කතු මේ රටේ ප්‍රවේදයක් හිටිය මේ රටේ තමගේ අමාත්‍යංශය හරි ලබන කාර්යයක් කරපු රටේ යම්සි වැඩක් කරපු කෙනෙක් සජිත් ප්‍රේමදාස මහත්මයෙක් ඔහු එකතු වෙනවා කියන්නේ කෙලින්ම ජාතික හෙළවරුමෙන් අයින් වෙලා මොයිදන අපිට විශාල ශක්තියක් අපිට තියෙනවා දැන් පෙදිරි පෙළ නායකත් සජිත් ප්‍රේමදාස මහත්මයා එක්ක කරට කර යන්න පුළුවන් ඒකම යන්න පුළුවන් හොඳ නායකින් කීප දෙනෙක් එනවා ඉස්සරහ තව කට්ටියනවා තාම කියන්නේ නැහැ හොඳ දේවල් එළි වෙන ජාමිට කියන වගේ අපි බලාපොරොත්තු වෙන මේ රටේ ඔබ හිතන්නේ නැති බොහෝ දෙනෙක් මේකට එකතු වෙනවා ඔව් මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙන්න පුළුවන් මේ රටේ වීද විද්වතුන් වෙන්න පුළුවන් ඒ වගේම ඔබ හිතන්නේ නැති මහා සංඝරත්නයේ ආශිර්වාදය සම්පූර්ණයෙන්ම සමගි ජන බලවේගයට යදෙනවා එදාට මේ රටේ ජනාධිපතිවරණයේදී ඔය සියලු බලවේගයක එකතු වෙලා කෝටාභය රාජපක්ෂ මහත්මයා ඕ කවුරු හරි ඉල්ලන පොදු ජන පෙරමුණෙන් ඉල්ලන කවුරු පරාජයට පත් කරන්න අවශ්‍ය හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලානේ මන්ත්‍රීතුමා කියන්නේ ඉතින් අපි බලමු එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ විපක්ෂයේ මේ සෙල්ලම් ඉදිරියේදී අපි විශ්වකර්ම YouTube නාලිකාවෙන් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් අපි අදට සමුදෙනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාට බොහොමත්ම ස්තුතියි ඔබ ස්තුතියි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු රටේ රටවැසියන්ට මේ කොරෝනා වසංගතේ මේ රටින් තුරන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඔව් අලුත් වසරකටයි පා තබන්නේ අපි තවත් දවසක මේ වගේ කතා බහකින් දේශපාලන චරිතයක් සමග රටේ දේශපාලන ක්‍රියාවලිය රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කතා බහ කරන්නට එකතු වෙනවා. එතෙක් ඔබට සුබ අනාගතයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.